ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවියන දිනේට පුවත් වටිනාකමක් එක් කරන තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න. ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙවයින පුරා රෝහල්වල පැය 48ක වර්ජනයක්. වර්ජනයට එරෙහිව තහනම් නියෝගයක්. කමුරු පිටිය දිත්ත ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු දේගිලි මරුට. බෑලියගොඩ නගරසභා අයවැය ආණ්ඩු පක්ෂය තුන්වන වරටත් පරිදි. බංග්ලාදේශ විරෝධතා උත්සන්න වෙයි. මසක් තුල 37ක් මරුට. රජ ජාත්‍යන්තරෙන් වාණිජනය ලබා ගන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ එය ආර්ථික න්‍යායක් බවයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වැනි දිනේ පැවති විවාදයට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනතාවගේ ජීවන තත්ත්වයේ දියුණු කිරීම කියන්නේ පහසුකම වැඩි කොට ජනයාගේ කාලය වඩාත් ඉතුරු කරන්න වෙනත් නිෂ්පාදන ශේත්‍ර හා සේවාවට පිවිසෙන්න. මෙයයි ආර්ථික න්‍යාය. එහෙම නිසා අපිට සිදු වෙලා තියෙනවා වාණිජ ණය ගන්න ගරු මන්ත්‍රීතුමනි. වාණිජ ණය ගන්න එපයි කියලා කියන විපක්ෂයක් ගැන මම පුදුම වෙනවා. නෑ ණය නෙමෙයි. ඒ කාලේ ඔබ පාඩම් කරා නම් ඔබ පාඩම් කරන්නේ මොකද්ද? බ්‍රිටිෂ් පවුන්ඩ්. Why British control the world? The pound has no value today, my dear. Understand, the world is changing. The euro has overtaken the pound, and the dollar also is in crisis. The dollar also is in crisis. Mama, prarthana karanawa Dinesh Gunawardana emathumaage agamathi sihinaya obbe agamathi sihinayata badawak noweva kiyala. Api support karana obathumaage. නායබරෙන් තෙරපෙන අපේ රංචාවගේ ඇති නැති පරතරය තව තවත් වැඩි කරන්න කටයුතු කරලා අනිත් පැත්තෙන් ජීවන බරෙන් තෙරපිලා ඉන්න ජනතාව තවත් තෙරපෙන අයවැයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. රජයේ ආයතනවල අලාභය පමණක් 2005 න් පස්සේ 400 432කින් වැඩි වෙලා තියෙනවා. මම සන්තෝෂ වෙනවා ශ්‍රී ලංකාවේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද කුරුඳුපොළු හමුදාවේ ආඥාපති මංගල සමරවීර මැතිතුමාගේ කතාවෙන් පස්සේ අමතන්ට ලැබීම සම්බන්ධව. ඉන්නක පොඩ ඉන්න යන්න බා ඉන්න. අයි මංගල සමරවීර මැතිතුමා පොඩ ඉන්න. දැන් තමුන්නාගේ කතාව ඉද ගන්න. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ දිනන්න බෑ කිව්වා. මිස්ටර් බීන් කිව්වා. මම එක්සත් ජාතික පක්ෂයේ මන්තුමන්ලාගෙන් කියනවා මංගල සමරවීර මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට කිට් වෙලා ඉන්නකම් තමුන්නාන්සේට කවදාකවත් ආණ්ඩුවක් පිටවන්න බෑ. බය වෙන්න එපා. අපි එකමුතු වෙනවා. අද පෙරමුණ ශිලපක්ෂයේ නෙමෙයි ලාංජනය UNPN ගේ අයියලා ටික තමයි අද බැබලෙන්නේ. මගේ මිත්‍ර අස්වරුත් ඉන්නවා. අනේ ඔයාට මොකවත් දුන්නේ නැහෙනි. ඔයාට බලන්න සලකන්නේ නැහැනි. ඔයා තමයි කෑ ගහන්නේ බුරන්නේ ඔක්කොම කරන්නේ. ඔයාට සලකන්නේ නැහෙනි. එයා කියනවා මාව සලකන්නේ නැහැ කියලා. මට සලකලා තියෙන ඇති ඇති. එතුමාගේ සභාවෙදී ධූරයක්වත් පෙන්නන. ඕකේ ඕකේ. පෙන්නවා. මාතර කඹුරු පිටිය මාස් මුල්ල ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දියගිලි මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමේදී සැකකරුවන් හක්මන දෙනගම වැවට පැන ඇති බවයි. මාතර පොලිස් කොට්ටාස දූෂණ මර්ධන අංශයේ සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල් සුනිල් ලියනාරච්චි මහතා සහ ඔහුගේ 30 හැවිරිදි බිරිඳ වූ අප්සරා සමන්මලි මාස්මුල්ල උල්ලල පිහිටි නිවසේදී ප්‍රහාරයකට ලක් වී ඝාතනය වුණේ පසුගිය 16 වෙනිදා රාත්‍රියේ. එහිදී මෙම යුවළගේ අවුරුදු 6ක් වයසැති පිරිමි දරුවා නිවසින් පලා ගොස් දිවි බේරාගත් අතර ඝාතකයින් අවුරුදු 2.5ක් වයසැති දියණියට බරපතල තුවාල කිරීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය සැකපලකලේ මාතර පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ අනුයුක්තව සේවය කළ සුනිල් ලියනාරච්චි මහතා සක්‍රීය ලෙස මද්‍රව්‍ය ජාවාර මැඩීමට කටයුතු කිරීම මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවයි. තංගල්ලහ උරුබොක්ක පොලිස් ස්ථානයන්හි විශේෂ කණ්ඩායම් දෙකක් විසින් මෙම ඝාතනයේ දෙවන සැකකරු පසුගිය 22 වෙනිදා අලුයම හක්මන නගරයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
විසිහය හැවිරිදි අජිත් ප්‍රියදර්ශන නම් එම සැකකරු යුදා මුදා කමාණ්ඩෝ බලකායේ හිටපු පුහුණු උපදේශකවරයෙක් අතරංගොඩ ගැනීමෙන් පසු සැකකරු කරපුටුගල ප්‍රදේශයේ සංවාද තිබූ ගිනියවි පෙන්වීම සඳහා පොලිසිය සමග ගොස් තිබෙනවා පොලිසිය පැවසුවේදී සැකකරු පොලිසියට වෙඩි තැබීම උත්සාහගත් බවයි එම අවස්ථාවේ පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ඔහු මිය ගිය අතර එදී පිස්තෝලයක් සහ ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක්ද පොලිසිය සොයාගත්තා එම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා විශේෂයෙන්ම මෙම අපරාධයේ කිරීම සඳහා අපරාධ ස්ථානයට රැගෙන ගිය බව සඳහන් කළ ආයුධ කීපයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත එම ආයුධ සොයා ගැනීමට හක්මන පොලිස් අසමේ දෙනගම ප්‍රදේශයට පොලිස් නදාරින් කණ්ඩායම සමග මෙම සැකකරුවන් දෙදෙනා රැගෙන ගියා සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු මත පතරම් තුවක්කුවක් ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා මෙම ආයුධ සොයාගැනීමෙන් පසුව පොලිස් කොස්තාපල්වරයෙකුද සමග සැකකරුවන් බේරි පලා යාම සඳහා දිනගම වැවට පැන තිබෙනවා පොලිස් නදාරින් ඉතාම පරිශ්‍රමයක් යොදා මේ සැකකරුවන් බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් දියේ ගිලී තිබූ බවයි වාර්තා වෙන්නේ ගංගොඩගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට වාර්තා වෙනවා ඒ වගේම මේ සිද්ධියේදී සැකකරුවන් ඇදගෙන යාමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාත් දියේ ගිලීමකට ලක් වී තිබෙනවා ඔහු ඇල්ලෙවෙල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබෙනවා සිද්ධිය ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කෙරුණේ දෙයන්දර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසංග ගාල්ලගේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සැකකරුවන්ගේ සිරුරු මාතර මහ රෝහලට යොමු කර තිබෙනවා. දවසේ පුවත ඉතිරිලිය සමග රෝස මල් සුවඳින් හඳුන්වා දෙන නව සන්ලයිට් දෙහි සහ රෝස. හෙද පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවාවන් වල නිරත රෝහල් කාර්ය මණ්ඩලය අද පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කළා. මෙම සේවාවන්ට අදාළ ඒකාබද්ධ බල මණ්ඩලයේ පැවසුවේ දිවයින පුරා පිහිටි රෝහල් 650ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 350ක වර්ජනීය ක්‍රියාත්මක වූ බවයි. දීවන ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගෙනමින් ආරම්භ වූ මෙම වැඩ වර්ජනය ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ක්‍රියාත්මක වුණා. මෙම වර්ජනයේ හේතුවෙන් බොහෝ රෝහල් වලට බලපෑම් ලැබූ අතර විශේෂයෙන් බාහිර ප්‍රතිකාර කටයුතු සහ සායන සම්පූර්ණයෙන්ම අඩාල වුණා. මානුර මාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුසිල් සිරිවර්ධන මහතා පවසන්නේ අද පෙරවරුවේ හෙදෙහෙදියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සේවයට වාර්තා කර නොතිබූ බවයි. අතුරු වෛද්‍යවරුන් සේවයට වාර්තා නොකිරීමත් සමග සායනික කටයුතු අඩාල වී තිබෙනවා. බාහිර රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමද නිසි පරිදි ක්‍රියාත්මක වී නැහැ. මහයාවෙන් අපි ඇවිල්ලා ඉන්නවා බේතුත් නැ මොකුත් නැ ප්‍රයිවට් එක කියලා ගන්න කියනවා සල්ලි දීලා සල්ලි නැති නිසා ස්පිටල්ට අපි ආයි. හැබැයි මේක ලෝක අපරාධයක්. විපස්සකර පත්‍රලා දැන් අපි දැන් ඉන්නේ. බේත් ටිකක් අපිට ගන්න බැරි වුණා නම් අපි කොහටද යන්නේ? කෙසේ වෙතත් මෙම වර්ජනයේ හේතුවෙන් මහනුවර රෝහලේ අත්‍යවශ්‍ය සේවාවලට බලපෑමක් එල්ල වී නැහැ. අනුරාධපුර මහ රෝහලේද බාහිර රෝගී අංශය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා. අප වාර්තාකරු පවසන්නේ ඖෂධ නිකුත් කරන කවුළු සියල්ලම වසා තිබූ බවයි. බෙහෙත් දෙන තැන වහලා තියෙනවා. බෙහෙත් විඳ ගන්න කියලා ආවේ බෙහෙත් දෙන්නයි ට්‍රැක්. ඉතින් මේක නම් පුදුම අසාධාරණයක්. ගාල්ල කරාපිටි රෝහලේ වර්ජනීය ක්‍රියාත්මක වූ නමුත් ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණා. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ වර්ජනයේ හේතුවෙන් රසායනාගාර සේවාවලට බාධා මතු වූ බවයි. හම්බන්තොට රෝහලේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති උජිත් පද්මේන්ද්‍ර මහතා පවසන්නේ හෙද පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සේවකයින් 95%ක් අද සේවයට වාර්තා නොකළ බවයි. කොළඹ ජාතික රෝහලේද මෙම වර්ජනීය ක්‍රියාත්මක වුණා. වර්ජනයේ නිසා උන් සෑහෙන සංඛ්‍යාවක් සේවයට පැමිණලා නැහැ. ඉතින් නමුත් අපිට රෝගීන්ගේ පැත්තෙන් වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරනවා, වෛද්‍යවරු ප්‍රතිකාර ඖෂධ ලියනවා. ඒකට අපිට සිද්ධ වෙනවා යම් කිසි විකල්ප වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට. ඒ විකල්ප වැඩපිළිවෙලේ අනුමුණ තමයි රෝගීන්ට ඇති වෙන්න පුළුවන් අපහසුතා අවම කිරීම. ඉතින් එයා අපි අවම කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඍජුවේ ආර්යාල මාරෝහල මහරගම පිළිකා රෝහල ඇතුළු රෝහල් කිහිපයක මෙම වර්ජනීය ක්‍රියාත්මක වන්නේ නැහැ. හැබැයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා අද දවසේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා නම් ඕනෑම මොහොතක හෝ එහෙම නැත්නම් පැය 24කින් මේ වැඩ වර්ධනය නතර කරන්න අපි ලෑස්ති කියලා. කෙසේ වෙතත් හෙද පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය ඒකාබද්ධ බල මණ්ඩලය අද ආරම්භ කළ පැය 48ක වර්ජනයේ වළක්වමින් කොළඹ දිසා අධිකරණයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දිසාවෙන සිරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝග කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හෘද රෝගියෙකු වර්ජන හේතුවෙන් තමන් මාරාන්තික අවදානමකට ලක්ව ඇති බවට ගොනු කළ පෙත් සමක් සලකා බලමින් මෙම තීරණය දුරකථන මගින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය වෙත දැනුම් දෙන ලෙසද දිසාවෙන සිරුවරයා අදාළ අංශවලට නියෝග කළා එසේම ලබන මාසයේ 11 වෙනිදා අදාළ වෘත්තීය සමිතිය නියෝජිතයින්ට අධිකරණ හමුවේ පිණි සිටින ලෙසටත් මිනිසුරුවරයා දැනුම් දුන්නා රටේ විශාල වෙනසක් ඇති කිරීමට තම සංවිධානයේ බලාපොරොත්තු වන බව එක්සත් භික්ෂු පෙරමුණ පවසනවා. එම පෙරමුණේ සභාපති පූජ්‍ය මීඩියාගොඩ ගුණරත්න නාහිමියන් මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැන් නායකත්ව මණ්ඩලයක් පත් කළා තියෙනවා. එක්කෙනෙකුගේ මොලේ නෙමෙයි නම දෙනෙකුගේ ක්‍රියාකාරී කල්පනාවල් තියෙනවා. අපි පිටිපස්සෙන් ඉන්නවා. නොවැම්බර් 13 වෙනිදා ආවා මං හම්බෙන්න සජිත් ප්‍රේමදාස. මංගුව සජිත් අනාගතය අඳුරු කරගන්න එපා. ඒක තමයි මම දීපු අන්තිම අවවාදෙත්. පහුවිම පත්‍රේ. පහුවි දවසෙල මේ කරුවට හෙන ගැහුවා කියලා ලියලා තිබුණා. මේ විදිහේ පත්‍ර කලාවක් මේ රටට අවශ්‍ය කරන්නේ නැහැ. කවුරුත් දැනගන්න ඕන. ආයිතිකාරයෙක් දැනගන්න ඕන, කතුරුවලද දැනගන්න ඕන. දැන් මමත් ඊ රැසීමට ගිය කෙනෙක්. එහෙනම් මටත් හේනේ වදින්න එපා. ගණිකා වෘත්තියට හරවන්න එපා ප්‍රවෘත්ති කලාව. අපි බලාපොරොත්තු වෙන ලොකු වෙනසක් රටේ ඇති කරන්න. දේශපාලනේ කරන විට විවිධ පූජ්‍යලෝ ඉදිරිපත් වෙනවා. එයාගේ බුද්ධිය තියෙන්න පුළුවන්. අද බාලයෝ හැටියට සමහරු ක්‍රියා කරනවා. මම ඒකේන අදහසින් සමහර දේශපාලනඥයෝ ක්‍රියා කරනවා අපි දකිනවා. එස්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් පිහිටවීම සඳහා අවශ්‍ය කරන නායකත්වයේ දැන් පහළ වෙලා තියෙනවා. මේ අතර අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය රැස් වුණා. මේ අවස්ථාවට සහභාගී වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට සහ අශෝක අබේසිංහ මහතාට නායකත්ව මණ්ඩලය ආරාධනා කර තිබුණා. නමුත් රංගේ බණ්ඩාර මහතා අද එම මණ්ඩලයේ ඉදිරියේ පෙනී සිටියේ නැහැ. අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා අද පැමිණියා. එතුමත් එක්ක අපි බොහොම සාර්ථක සාකච්ඡාවක් කරා. පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරා අද එතුමාට එන්න විදිහක් නැහැ කියලා. එතුමා අපි නැවත හමු වෙන්නේ සිකුරාදා නිසා සිකුරාදා රැස්වීමට පැමිණෙන්න කියලා අපි එතුමාට දැනුවත් කරා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් රජයේ සේවකයන්ට රුපියල් 1200ට රුපියල් 10000කම පරිවැඩි කිරීමක් කරන්න පුළුවන්කම තිබුණා කියලා මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා කියනවා. ආණ්ඩුකාරතුමා එහෙම කියන්නේ ඇයි කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මෙම අයවැය ලේඛනය තව දුරටත් හිස් ලියවිලි පුස් දෙදවිලි බවට පත් වෙලා තිබෙනවා. එතින් සමහර කියනවා පුස්සක් කියලා සමහර කියනවා ණයවැලක් කියලා. මේ අය මොනවා කතා කළා ගොවි විශ්‍රාමයට නැවත ලබා දීම, එවගේ රජයේ සේවකයන්ට දීමනාවක් වැඩි කර දීම, මේ ආදී කටයුතු රාශියක් මේ අයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. රුපියල් 1200ක වගේ පඩි වැඩි කිරීමක් කරලා තියෙනවා රාජ්‍ය සේවයට. නමුත් ඒ වගේ දෙතුන් ගුණයක භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ යාමක් ඉදිරි කාලයේදී සිදු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගෙදරම නෑදෑයෝ අල්ලපු ගෙදර නම් මෙහෙම උත්සවයක් ගන්න වෙලාවට කෑ ගහන අයත් ඉන්නවා. කුමන්ත්‍රණ කරන අයත් ඉන්නවා. කේලම් කියන අයත් ඉන්නවා. සැලෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ අපේ ගමන. අපි යනවා අපේ පාඩුවේ. ඉතින් මේ ආණ්ඩුවේ නාස්තිකාර දේවල් සඳහා බහිරවයට පුදනවා වාගේ කිසිම හිරිකිතියක් නැතුව මහජන මුදල් ගිල දමන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය රජය පත් වෙලා රාජසේවී හිටපු 638000 350000 දක්වා අඩු කරන්න පොරොන්දුවක් දීලා තිබුණේ. එහෙම වුණා නම් අද 1200 පරිවැලි වීමක් නෙවෙයි කරන්න තිබ්බේ. අර හන්දි ගානේ කෑ ගහන උදවිය කියනා වගේ 10000කට වැඩිය පඩියක් වැඩ කරන්න තිබ්බා. වෘත්තීය සමිති ව්‍යාපාරය මේ අයවැයෙන් ජනතාවට ලබා දෙනවයි කියලා කියපු දේවල් ටිකක් ඉල්ලුවා බලන්න. මුසම දේශප්‍රේමී ආණ්ඩු රකින්න කඩේ යන්න ඕන. හැබැයි වෘත්තීය සමිති ලාල්කාන්ත මහාමති කරන්න කඩේ යන්න ඕනේ නැහැ. දැන් වෘත්තීය සමිති අල්ලගෙන ලාල්කාන්ත බස්නාහිර පළාතේ මහාමති ගමනේ අපිත් එක්කගෙන ඇමතිකමක්වත් ගන්න තිබ්බ. ඔබ පැත්තකිය පැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමකෙන් අයවැය 2014 විශේෂාංගය අදත් ගෙනීමට සූදානම් හිරු ප්‍රවෘත්ති අංශයේ බාහතිය අර්ථනායක. අයවැයෙන් සිදු කළ බදු වෙනස්කම් හමුවේ රන්මිල විචලනය වූ ආකාරය අප ඊයේ විශ්ලේෂණය කළා. අයවැයේ බදුබර ඔබේ බඩුමල්ලට දැනෙන ආකාරය විශ්ලේෂණය කිරීමටයි අප අද දිනේ සූදානම් වන්නේ. මෙවර අයවැයෙන් සිදු කළ බදු පිනවීම් අතර විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතට යටත් වන භාණ්ඩවලට පැන වූ බදු ප්‍රමුඛත්වයක් දරනවා. ඒ අනුව නව බදු පනවායතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ඇති කඩල, උම්බලකඩ, හාල්මැස්සන්, කරවල, සුදුලූණු, පරිප්පු, මිරිස් කුඩු, පොල් තෙල්, සැමන් හා සීනි ඇතුළු භාණ්ඩ රැසකටයි.
මෙම බහඬ වලට මීට පෙර ජාතිය ගොඩනැගීමේ හා අගේ මත එකතු කළ යන බදු බල පැවැත්ුණේ නැහැ. නමුත් මෙවරේම බහඬ වලට නව බදු එක්වන්නේ මේ ආකාරයෙන්. ආනයනය කරපු බදු විකුණනකොට ලංකාවේ සපයනකොට NBT බද්ද 101ක් අනිවාර්යයෙන්ම බලපවත්වනවා. වැට් බද්ද බලපවත්වන්නේ මේ බාණ්ඩ සපයන පුද්ගලයාගේ කාර්තුවක සැපීමේ වටිනාකම මිලියන 250කට වඩා වැඩි වෙනවා. 112ක වැට් බද්ද මේ දේශීය සැපයීම මතත් බලපවත්වනවා. කෙසේ වෙතත් අප සමග අදහස් දැක්වූ ක්ෂේත්‍රයේ විද්වතුන් පැවසුවේ රජයේ වක්‍ර බදු අය කිරීමේ ප්‍රතිශතය ඉතා ඉහළ ගියක් ගන්නා බවයි. ඍජු බදු කියන ආදායම් බදු වල ප්‍රතිශතය 10ක් 12ක් වගේ තමයි තියෙන්නේ. ඊතුරු බදු ආදායම 88%ක්ම තියෙන්නේ වක්‍ර බදු ආදායම. මම හිතනවා මේ ඍජු බදු ආදායම ඉහළ දැමීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා. ඉතින් ඒ මගින් අපිට පුළුවන් වෙනවා මේ ඔය වක්‍රබදු මත පදනම් වීම අවම කරන්න. නමුත් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් මල්ලිකා සමරසේකර මහත්මිය පවසන්නේ මීට පරස්පර අදහසක්. මෙතෙක් ආදායම පිළිබඳ විශ්ලේෂණය කළ බලපුවාම ඍජු බදු වලින් තියෙන අනුපාතය 44%යි. ඒතොර වැට් බදු වලින් තියෙනවා 47%ක්. NBT බදු වල තව 8ක් තියෙනවා. ඒතොර ඒ දෙකම එකතු වුණාම 55%ක් තමයි තියෙන්නේ වක්‍ර බදු. දැන් අද තත්ත්වය. ඉතින් ඒ නිසා මේ ඔය තර්කයේ ඔය 20යි 80යි කියන එක විද්වතුන්ගේ අදහස් වල පරස්පර විරෝධී තත්ත්වය හමු වේ. හෙට දිනේත් බදුවල තවත් පැතිකඩක් අයවැය 2014 විශේෂාංගයෙන් අප ගෙනීමට සූදානම්. තම දියණියගේ අභ්‍යන්තර ශරීර අවයව තවත් මරණාසන්න දරුවන් වෙත පරිත්‍යාග කිරීමට පණිපිටිය ප්‍රදේශයේ මාපිය යුවලක් තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දිනක තම දියණිය මොහුන දුන් හදිසි ඛේද වාචකයේ නිසා වෛද්‍යවරුන් ඇගේ මොළයේ මියගොස් ඇති බවට සනාථ කිරීමෙන් අනතුරුවයි. ගයනි විශාකාලියනගේ 1996 වසරේදී උපත ලැබූ විශාකා ලබන මාස 14 වෙනිදා සිය 17 වෙනි උපන්දිනය සැමරීමට සෝදානමින් සිටියා. දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දියණිය වූයේ ඇයයි. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි විශාකා 2015 වර්ෂයේදී අධ්‍යයන පොදුසාතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණා. පසුගිය ඉරිදා පසුරුවේ තම නිවස බලා ගමන් කරමින් සිටි ගයනි විශාකා පන්නිපිටිය දෙපානම පිහිටි මෙම පදික හෝමාරුවේදී බරපතල අනතුරකට මුහුණ පෑවා. පදික හෝමාරුවෙන් පදික වේදිකාවට ගොඩමනවත් සමගම වේගයෙන් පැමිණි කැප්‍රතේක වැදි විශාකා අඩි 100ක් පමණ ඈතට විසවි බිම වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවා. බරපතල තුවාල ලැබූ ගයනි විශාකාව පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. ඇයගේ හිසට ඉතා බරපතල අනතුරු සිද්ධ වෙලා තියෙනවා. ඇයගේ මොළයේ ලිය කැලීම් කිහිපයක්ම ඇති වෙලා ඉතාම ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි හේතුව ඇයගේ මොළයේ මිය යෑමේ තත්ත්වයට ඉතා කනගාටුදායක ලෙස. අනතුර සිදු කළ කැබ්‍රතය මෙවන විට මහරගම පොලිසිය භාරයේ තිබෙනවා. හැමදාම යනවා මගේ දරුව ගන්න මම පන්නේ පිටියට. මට දුවව මගේ ඇරුණා. දුව මේ පැත්තෙන් ඇවිල්ලා මං තාත්තත් එක්ක අනිත් පැත්තෙන් යනකොට ඒ විනාඩි ගානට කහිර පණිද්දි කහිරදි මගේ දරුවව හප්පගෙන ගිහිල්ලා තිනවා. විමල් ප්‍රියන්ත සමරංග කියන බ්‍රිගේඩිය උසාවිය ආපු වෙලාවේ මිනිසුන්ගෙන් ඉල්ලුවා මට උසාවි නෙමේ මට ඕනේ මට සල්ලි 7-5ක්වත් එපා මගේ දරුවගේ ජීවිතේ බේරගන්න උදව් කරන්න කියලා. නමුත් ඒගොල්ලෝ මට වචනකින්වත් උදව්වක් කරේ නැහැ. පොඩි එක්කෙනා වැදිච්ච වෙලාවේ ඉඳන් මේ මිනිස්සයා 7-5කට ගණන් අරගෙන නැහැ. මීටර් ගානක් එහාට ගිනිල්ලා තමයි ළමයා කැබ්බේ කුඩු තියාගෙන බිමර දාලා තියෙන්නේ. එතන හිටිය අසල් වැසියෝ ටික තමයි ඔක්කොම වට කරලා මේ මිනිස්සයා වල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා එදා ඉඳලා අද වෙනතුරු වචනයක් කතා කරලා ඇහුවේ නැහැ මොනවාද ඕගොල්ලන්ට කෙරෙන්න ඕනේ කියලා. තම සොහිරිය ගැන සිහිපත් කරන බාල සහෝදරයා. අපෙන්න පුළුවන් තරමක යංගන්නේ මේ තිබ්බයාට. පරිම පොඩි එයා. එයාට ඉස්කෝලේ ගුරුවරයෙම ගොඩක් ආදරෙයි. එයාට යාළුවෙම ගොඩක්ම එයාට ආදරෙයි. කෙසේ වෙතත් මෙවන විට විශාකාගේ මොළය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් දෙවතාවක්ම සනාථ කර අවසන්. ඇයගේ දෙමව්පියන් ඥාතීන් කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා ඇයගේ අවයව වෙනත් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම සඳහා දන් දීමට. මේ අනුව ඇයගේ අක්මාව දන් දීමටත් ඒ වගේම ඇස් දන් දීම සඳහාත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
आय उपदीन हेम आत्मेकोगी संपत् मगे दरवट मम्मी मगे महत्या प्रार्थना कर मम्मी पिंक मंकिया कमती मे मगे प्रश्न आकलाट मनुष्य विधिट मानसिक हितला मनुष्य मनुष्य कुट उदर जीवित आधार दिबू विशाखा के बलापुर सह सेन अद गोनट मुसुवी अवसान ऐसे वेन्वग्याद मौपियान गे उदार सितविली में समाजेट सप्यान्ने संवेदी पूर्वादर्शयाक दंतव देशी पुआत के प्याक समगेन रटवटा हिरो रटवटा हिरो ශ්‍රීලංකා නිදහස් සේවක සංගමයේ 7 වෙනි මහසභා රැස්වීම ඊයේ නාරහැම්පිට පිහිටි මිල්කෝ ආයතන පරිශ්‍රයේදී පැවැතුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතායි. මෙහිදී මිල්කෝ නිදහස් සේවක සංගමයේ අනුශාසක ලෙස ආර් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පත්කර ගැනීම සිදු වුණා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතුව දුමින්ද සිල්වා මහතා පැවසුවේ සේවක ගැටළු විසඳා ගැනීමට තමන් සෑම විටම මැදිහත් වීමට සූදානම් බවයි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ යුද්ධය අවසන් කළා අද රටට සාමය ඇති කරලා දීලා තියෙනවා. ඒ තුලින් රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන වාතාවරණයක් උදා කරලා දීලා තියෙනවා. අපි දන්නවා මේ නිදහස් සේවක සංගමේ පටන් ගත්තේ 1994 15 වෙනිදාගේ. අද කිව්වා මෙතන 1000කට වැඩි පිරිසක් ඉන්නවා කියලා. ඉදිරි අනාගතයේදී මේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් යන ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනියන්න මම තමුන්නාන්සලත් එක්ක ඉන්නවා. තමුන්නාන්සලගේ ප්‍රශ්න තියෙනවා නම් තමුන්නාන්සලා තමුන්නාන්සලගේ සභාපතිතුමාට දැනුම් දෙන්න. සභාපතිතුමා ඇවිල්ලා මට කිව්වයින් පස්සේ මම ඒක කතා කරලා ඒක निराකරණය කරන්න කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේදී කියන්න ගන්නවා. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විපක්ෂය සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමග පැලියුරු නගරසභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීමද අද පරාජයට පත් වුණා. කෙසේ වෙතත් ඡන්දේ විමසන අවස්ථාවේ ඡන්දේ ප්‍රකාශ වූ ආකාරය සම්බන්ධයෙන් සභාවේ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. අයවැය පරාජය වීමට විරෝධය පළ කරමින් සභාපතිවරයාට පක්ෂපාතී පිරිසක් නගරසභාව ඉදිරිපිට විරෝධතාවකද නිහිත වුණා. දැන් ලොව වටා හිරෝ अमेरिकानु बी पनस्तक प्रहारक गुआन्याना देगाक पूर्व दनुं दीमकीन तुरव नगिनीर चीन नव गुआन्नारक्षन कलापेट अतुलुवी अतै वार्ता वनवा पेंटगने पवसन्ने एमयाना युद अभ्यासेक टेक्वसित नातर तुर मेसदुवी अतिपवाई चीन नव गुआन कलापयाक नाम किरीम संबंधेन अमेरिका वहा जपान मीट पेर दडी विरोधे पलकला अमेरिकानु जनाधिपति बराक ओबामा ओस्कर सम्मान लाभी स्टीवन स्पिलबर्ग गे कैलिफोर्निया वे पीटी ड्रीमवर्क्स चित्रपट निष्पादनागारे संचारक निर्दौना एहिदी ओबामा हाउ टू ट्रेन योर ड्रैगन 2 त्रिमान चित्रपट निर्माण करने आकारे देख बलागत्ता धन्यवादाने क्रीडा पुवत वेत ශ්‍රීලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවර්ණයේ කල් දමන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීම සිදු කර තිබෙන්නේ ස්විස්තර්ලන්තයේ ලූසැන් නුවරදී පැවති විශේෂ සාකච්ඡාවකදී. සංශෝධිත ක්‍රීඩා පනත යටි වගන්ති කිහිපයක් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට බලපෑම් කරන බව පවසමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් දුමු කර තිබුණේ පසුගිය සැප්තැම්බර් 6 වනදායි. මේ සමග ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පැනනගුණා. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිත කණ්ඩායම් දෙකක් ඊයේ ස්විස්තර්ලන්තයේ පිහිටි ජගත් ඔලිම්පික් කමිටු මූලස්ථානයේ බලා පිටත්ව ගියේ. එහි ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා අධ්‍යක්ෂ පියරේ මීරෝ සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හුසෙයින් අල් මුස්ලම් යන මහතුරුන්ගේ දැනුම් දීමකට අනුවයි. අද මෙම පාර්ශ්වයන් හමු වූ අවස්ථාවේදී දෙසැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ කල් දමන ලෙස ජගත් ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා. ස්විස්තර්ලන්තයේ ලුසැන් නුවර සිට හිරු ක්‍රීඩාංශයට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ අමාත්‍යාංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව අතර මෙරටදී ඇති වූ එකඟතා ක්‍රියාත්මක වන තෙක් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ කල් දමන ලෙස තමන්ට දැනුම් දී ඇති බවයි. Sports Corner. අපි දැනට සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව ටෙලිවිෂන් පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. iPhone 1.